හිතවත් මිට්ටුවරු. මීට වසරකට පමණ පෙර එල්ආර් නිවුස් අපි ඔබට එලි කරා කුරුඳුවත්තේ ඉන්න නාකි අම්මන්ඩලා කණ්ඩායමක් කරගෙන යන නීති විරෝධී වැඩ රැසක්. විශේෂයෙන්ම මේ නාකි අම්මන්ඩිලාට නායකත්වය දෙන්නේ ප්‍රීති ෆෙනෑන්ඩු. ප්‍රීති ෆෙනෑන්ඩු කියලා කියන්නේ ටික කලකට පෙර මේ රටේ මුඩුක්වක ජීවත් වෙච්ච අම්මන්ඩි කෙනෙක්. හැබැයි මිනිස්සු කීප දෙනෙක් අතර හුවමාරු වෙලා අවසානයේදී ඇය ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නවා රත්නපාල මුදලාලියෙක්. රත්නපාල මුදලාලි කියලා කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි මැලිබන් මුදලාලි. මැලිබන් මුදලාලි කියන්නේ ඇල් වතුරක් නිවල බොන චරිතයක්. පැය භාගයක් විතර බුදුන් වඳින මැලිබන් මුදලාලි. හැබැයි දැන් ජීවත් වෙන්නේ ප්‍රීතිපනැන්දු එක්ක. සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා තාත්තා හොර ගෑනු එක්ක යනවා. හැබැයි තාත්තයි පුතයි එකට එක ගෑණියෙක් එක්ක ජීවත් වෙනවා අපි අහලා තියෙන හරිම කලාතුරකින්. මේ ඇල් වතුරක් නිවල බොන බුදුහාමුදුරන්ගේ මල්ලි වගේ ඉන්න රත්නපාල මුදලාලිගේ පුතත් ඒ වගේම රත්නපාල මුදලාලි ජීවත් වෙන්නේ ප්‍රීති ෆෙනෑන්ඩු කියන නාකි අම්මන්ඩිගේ එක්ක. විශේෂයෙන්ම මේ නාකි අම්මන්ඩිට විශාල බලයක් තියෙනවා. මේකට මේ බලය ගෙනත් දීලා තියෙන වෙන කිසිම කෙනෙක් නෙමේ ශවින්ද සිල්වා. ශවින්ද සිල්වාගේ වර්තමානයේ ඉන්න හොරාඹුව ඒ කියන්නේ සුජීව නෙල්සන් තමයි මේ දෙපාර්ශ්වය සම්බන්ධ කරලා තිබෙන්නේ. සුජීව නෙල්සන් ටික කලකට පෙර ප්‍රීති ෆෙනෑන්ඩුලා එක්ක හිටපු නාකි අම්මන්ඩිලා කණ්ඩායමේ තවත් එක අම්මන්ඩි කෙනෙක්. මීට අමතරව විශේෂයෙන්ම ජීවන් කුමාරතුංගගේ අඹුවත් මේ නාකි අම්මන්ඩිලත් එක්ක නිරන්තරයෙන්ම කටයුතු කරන කෙනෙක්. විශේෂයෙන්ම මේ කණ්ඩායම එකතු වෙලා පොලියට සල්ලි දෙනවට අමතරව විවිධ දේවල් කරනවා. විශේෂයෙන්ම මේ ප්‍රීති ෆෙනෑන්ඩු කියන අම්මන්ඩි කුරුදුවත්තේ ගණිකා නිවාස පවත්වාගෙන යනවයි කියන බරපතල චෝදනාව එල්ල වෙලා තිබෙනවා. ඇය නිරන්තරයෙන්ම බලය ට්‍රැක්ස් කර ගැනීම සඳහා විශාල උත්සාහයක් දරනවා. මේ සඳහා තමයි ඇය රත්නපාල මුදලාලි කියන පුද්ගලයාව ඇමක් විදිහට පාවිච්චි කරන්නේ. මිට්ටුවරණි, රත්නපාල මුදලාලිට ඕනම ගෑණික් එක බුදියන්න අයිතියක් තියෙනවා ඔහුගේ කසාද බිරිඳ කැමති නම්. හැබැයි මේදී සදාචාරාත්මක ප්‍රශ්නයක් මතුවෙනවා. ඊට එහා ගිය දේශපාලන ප්‍රශ්නයක් මේක පිටිපස්සේ තියෙනවා. පහුගිය දවස්වල රත්නපාල මුදලාලි පාටියක් දැම්ම. පාටිය දැම්මේ ගෝල්පේස් හෝටලේ. මේකට 120ක් සහභාගි වෙලා තිබෙනවා. ඔබ දන්නව වර්තමානයේ මේ වසංගත නීතිය තත්ත්වය තුළ කිසිම විදිහක මේ වගේ කණ්ඩායමක් රැස් වෙලා පාටියක් දාන්න නැත්නම් උත්සවය පවත්වන්න අවස්ථාවක් නැහැ. කොටින්ම මේ රටේ මේ වෙනකොට නිදහසේ අවමගුලක් කරන්න දෙන්නේ නැහැ වසංගතය ගැන කතා කරලා. එහෙමනම් කොහොමද මේ නාකි අම්මන්ඩිලා එකතු වෙලා උපන්දින සාජයක් ගෝල්පේස් එකේ හෝටලේ දැම්මයි කියලා අපට ප්‍රශ්නයක් මතුවෙනවා. හැබැයි මේකට බලය ලබා දුන්නේ වෙන කවුරුවත් නෙමෙයි. මේ වසංගතය මඩලන්නේ කියලා පත් කරලා ඉන්න සවින්ද සිල්ව තමයි මේකට උදව් කරේ. සවින්ද සිල්වට රොලෙක්ස් ඔර්ලෝසුවක් ලබා දීලා තියෙනවා ලක්ෂ ගානක ඔර්ලෝසුවක්. මේක දීලා තියෙන්නේ රත්නපාල මුදලාලි ප්‍රීති ෆෙනෑන්ඩු කියන නාකි අම්මන්ඩිත් එකතු වෙලා. මිත්වරණි, අපි නිරන්තරයෙන්ම ඔබව දැනුවත් කරපු කාරණයක් තමයි සවින්ද සිල්වා කියන්නේ මේ පෙන්නන ජාතියේ චරිතයක් නෙමෙයි නොම්බර එක කුපාඩි තක්කඩින් මැරේ. ඒ නිසා තමයි ඔහුට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් පවා විවිධ ආකාරයේ සම්බාධක තිබෙන්නේ. මේ වෙනකොටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුම් දීලා තිබෙනවා සවින්ද ඇතුළු විශාල පිරිසකගේ විදේශවල තිබෙන සියලුම දේපළ රාජසන්තක කරන එහෙම නැත්නම් ඒවා ඔහුට අහිමි කරනවා. ඒ විතරක් නෙමේ සවින්ද සිල්වා ඇතුළු මේ මැර වැඩ කරපු තක්කඩි කරපු වැඩ කරපු මානවිකම් උල්ලංඝනය කරපු විශාල පිරිසකට අනිවාර්යයෙන්ම විදේශ සංචාරවලදී විශේෂම ඇමරිකාව ඇතුළු ධනවත් රටවල්ලට ඇතුළත් වීමට අවශ්‍ය කරන වීසා ලබා දෙන්නේ නැහැ කියන කාරණේ. මිත්‍රෝනි, සුජීව නෙල්සන් කියන මේ අම්මන්ඩි සමින්ද සිල්වා සමග ජීවත් වෙන්නේ ස්වශේෂ හේතුවක් නිසා. ඒ තමයි ඇය විශ්වාස කරනවා සවින්ද සිල්වාට රාජයෝගයක් තියෙනවා, ඔහු අනිවාර්යයෙන්ම ජනාධිපති වෙනවයි කියන කතාව. මිත්‍රවරුනි, මේක ඇස්සේ තවත් කතන්දරයක් තියෙනවා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් සුජීව නෙල්සන් ටිකක් දැක්කට පස්සේ ඇහැට කන්ට පේන චරිතයක්. ඒ නිසා සුජීව නෙල්සන් ගැන නාමල් විශාල උනන්දුවක් දක්වනවා. මේ වෙනකොට නාමල් රාජපක්ෂගේ ටේස්ට් එක ටිකක් වෙනස් වෙලා ඔහු මේ වෙනකොට නාකි අම්මන්ඩිලට විශේෂ උනන්දුවක් දක්වනවා. ඔබ දන්නවා ලෝකයේ විවිධ පුද්ගලයන්ට විවිධ ආශාවල් තිබෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ නාමල් රාජපක්ෂලා ඒ වගේම සවින්ද සිල්වලා මේ පාවිච්චි කරන්න ඔබෙත් මගේ බලය. විශේෂම නාමල් රාජපක්ෂ
මෙමනකොට කලටි වයිස ගෑනු පෙන්නන්න බැරි පුද්ගලේ පාට පත් වෙලා. එම නිසා මේ සවින්ද සිල්වක මේ සහභාග වෙච්ච පාටියට එකැන රත්නපාල මුදලාලිත් පීති පනැන්ඩුත් කියෙන දෙන්න එකතුලා දාපු පාටියට නාමුළු තැවිද්‍යා කියල තමයි කට්ටිය කියන්න. එවිතරක් නෙමෙයි මේනකොට හෙළිවෙලාතිබන කාරණය තමයි. මේ පාටියට ආපු නාමලුත් ඒවගේම සුජීවන් නේෂනුත් ඒ ස්ථානයටින් වෙන තැනකට ගිහිල්ලා රතී කෙලි එදුන කියලා මේ වෙනකොට තහවුරු වෙලා තිබෙනවා. එවිතරක් නෙමෙයි මේ වෙනකොට ප්‍රීතිපනන්ඩුත් ඒවගේම රත්නපාල මුදලාලිත් මේ වනචර වැඩ සඳහා උදව් උපකාරණ කරනවයි කියනක බරපතල චෝදනාවක් දැන් එල්ලවෙමින් තිබෙනවා. මිත්‍රෝනි දවසින් දවස මේරට බල්ලට යනවා. බල්ලෝ පාලනයට එනවා. මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. එනිසා මේ කාල කන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒ සඳහා නායකත්වය දී හැකි සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රෝනි අරගෙනතෝ ජයග්‍රහණයක් නොමැති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.